අයිබෝන් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම තාරිකා මිරංගනේ ප්‍රථම නවදහනේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත රාජ්‍යංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනපතිට රටේ ගැටලු වලට විසඳුම මහමැතිවරණයක් බව මහසංගරුවන අවධාරණය කරයි අතුරු සම්මත ගිනුමෙන් තවත් සහන රුපියල් ලක්ෂ 80ක හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ශ්‍රී ලංකා සංඥා බලකායේ 75 වන සම්මත්තරය වෙනුවෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව සහ තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සමුළු ආරම්භ කරමින් ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ යුද හමුදාපති ලුදිරන් ජෙනරාල් මහේෂ් සේනානායක යන මහතුරුන් විසින්. සයිබර් අවකාශය තුළ සදාතන යුද පෙරමුණ යන තේමාවෙන් යුතුව සමුළුව පැවැත්වෙනවා. තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ විවෘත කළ ජනාධිපතිතුමා ඒ නැරඹීමටද එක් වුණා. එය හෙට දිනේ පුරාත් මහජනතාව සඳහා විවෘතයි. යුද හමුදා සංඥා බලකායේ නවීන තාක්ෂණික උපාංග මෙන්ම යුද උපකරණද මෙම ප්‍රදර්ශනයට ඇතුළත්. ප්‍රදර්ශනයට අමතරව එංගලන්තය, රුසියාව, චීනය, ඉන්දියාව ආදී රටවල් නියෝජනය කරමින් තොරතුරු තාක්ෂණවේදීන් විශාල පිරිසක් සහභාගී වන සමුළුවද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. එෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සිහිවරණ තිළිණයක්ද පිළිගැන්වුවා. මෙතර රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමා පත්කරන ලද විශේෂ කොමිසමේ වාර්තාව අද ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. කොමිසමේ සභාපති එස් රණුග්ගේ මහතා වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර එහි සෙසු සමාජිකින්ද ඉටෙක්ව සිටියා. රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍යංශයේ වැටුප් ආශ්‍රිත ගැටලු හෝ විෂමතා ඇතනම් ඒවා විසඳීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමා මෙම කොමිසම පත්කරනු ලැබුවා. ඒ පසුගිය අගෝස්තු 14 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළමුණු තීරණයකට අනුවයි මෙම කොමිසමට සමාජිකයින් 15 දෙනෙකු ඇතුළත් වුණා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන මාස 5 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළ නඩුවක වරන්තුකරුවෙකු වූ ලුතනන් කමාණ්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට රැකවරණ දුන් බවට විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ඉදිරිපත් වූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දුන්නේ. ඒ මහතාට අපදීමක් සිදුවුවොත් විමර්ශන වලට බාධා ඇතිවන බව රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළා. සැකකරුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු නිදෝෂී බවට දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥ මණ්ඩල අධිකරණයේ හමුවේ අවධාරණය කළා. පසුගිය සැප්තැම්බර් 10 වනදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හමුවට කැඳවා තිබුණද රාජකාරී කටයුත්තක් හේතුවෙන් මෙක්සිකෝට ගොස් සිටි නිසා එදින පැමිණ සිටියේ නැහැ. අධිකරණයට වාර්තා කරන ලෙස විජේගුණරත්න මහතාට මීට පෙර අවස්ථා දෙකකදී අධිකරණයේ දැනුම් දී තිබුණා. ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් සාක්ෂි පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව ඔහු අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගිය දෙවනදා නියෝග කළා. ඒ අනුව රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද අධිකරණයේ හමු වෙමින් සිටින පසුවයි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද උදෑසන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඉන් පිට වෙන අවස්ථාවේ ඔහු සමග සිටි වෙනත් පුද්ගලයෙකු මාධ්‍යවේදියෙකු සමග ගැටුමක් ඇති කරගත් බව වාර්තා වුණා. මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙනවා. අතුරු සම්මත ගිනව මගින් ජනතාවට තවදුරටත් සහන ලබා දෙන බව රජය පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේ ඊට අදාළ කටයුතු මෙවන විටත් සිදු කර ඇති බවයි. කතානායකවරයාගේ තියෙන ප්‍රශ්නේ දකුණු පැත්තේ ආණ්ඩුවක් තියෙනවද කියලා එතුමා කල්පනා කරන්නේ නැහැ. තමන්ගේ වම් පැත්තේ ඉන්න පිරිසගේ අයගින් තමයි එයා හිතන්නේ ආණ්ඩුව තියෙනවා කියලා. මේ හැන්සඩ් එකේ තියෙනවා සභානායකතුමා කියලා කතා කරනවා කිරියල්ලමතුමා. අපිට හිතාගන්න මේ වම් පැත්තේ කොහෙද ආණ්ඩුවක් තියෙන්නේ කියලා. වම් පැත්තේමයි විපක්ෂ නායකයෙක් ඉන්නේ, වම් පැත්තේමයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයෙක් ඉන්නේ, වම් පැත්තේමයි සභානායකයෙක්. එහෙම ආණ්ඩුව ගිනියන්නේ නැහැ. ඉතින් එහෙනම් ඉස්සෙල්ලා බලන්න ඕනේ සිස්ස විදියකට ආණ්ඩුවක් තියෙනවා නම් ආණ්ඩුව තියෙන්නේ කතානායකතුමාගේ දකුණු පැත්තේ. දකුණු පැත්තේ තියෙන ආණ්ඩුව පළවහරනවා නම් පළවහරින්න තියෙන විශ්වාස භංගකින් ඒ විශ්වාස
විශ්වාස මංගේ නිවැරදිව ගේනවද ගේන්නේ නැතුව නැත්තම් වම් පැත්තේ දික් කියන කට්ටිය ඔක්කොම කෑ ගහලා අත උස්සන කට්ටියට අත උස්සලා නිකන් ඉන්නවා නීත්‍යානුකූල නොවන විදියට ස්ථාවර නියෝග උල්ලංඝනය කර කර දවස ගානේ එතුමා කරනවා නම් මේ වැඩපිළිවෙල අපි කොහොමද ඒකට සහයෝගය දෙන්නේ කතානායකතුමා විදියට අපි පිළිගන්නේ නැහැ එතුමා ඒකට ගිහිලා බාර දෙනවා විශ්වාස මංගේ යෝජනාවක් අගමැතිවරයා කෙරෙහි හෝ ආණ්ඩුව කෙරෙහි අපිට විශ්වාසයක් නැහැ කියන ඒ පෙළි දෙක දාලා ඉවල විශ්වාස මංගේ යෝජනාවක් දෙනවා අපි කියමු සම්මත වුණා කියලා එතකොට සම්මත වුණාට පස්සේ ජනාධිපතිවරයා හරි ක්‍රමයට ගිහිල්ලා අපු එකක් නිසා එක පිළිගන්නවනේ එතකොට ඊට පස්සේ කාටද ආණ්ඩුව බාර දෙන්නේ කාවද අගමැතිවරේ හැටියට පත් කරන්න යන්නේ 103ක් එක කණ්ඩායමකට ඉන්නවා 102ක් තව කණ්ඩායමකට ඉන්නවා එතකොට ජනතා විමුක්ති පෙරමුණ කියලා තියෙනවා අපි පුද්ගලයන්ට අගමැති වෙන්න හෝ ආණ්ඩුවක් පිහිටවන්න අපි ඡන්දය දෙන්න සූදානම් නැහැ කියන එක තියෙන්නේ පක්ෂයේ අයත් කියලා තියෙනවා එහෙම දෙන්න සූදානම් නැහැ කියලා බහුතරයේ තියෙන්නේ එතවසෙම්ම කණ්ඩායමක් හැටියට ගත්තාම අපිට අපි එකකින් වැඩි එතකොට ජනාධිපතිවරයාටත් එවැනි අවස්ථාවකදී ආපහු අපේ දිහා තමයි බලන්න වෙන්නේ ඉස්සෙල්ලම අධිකාර ජනාධිපතිතුමා පත් වෙන්න කලින් 2015 ජනවාරි 5 වෙනිදා රාත්‍රියේ සම්පූර්ණ කැම්පේන් එක අවසන් වුණා 6 වෙනිදා උදේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ලිපියක් එව්වා අධිකාර ජනාධිපතිතුමාට කාරණා දෙකක් කියලා එකක් තමයි ඔබතුමා පත් වුණාම මාව අගමැති කරන්න දෙවෙනි එක ඔබතුමා පත් වුණයින් පස්සේ ගැසට් එකකින් මට සියලුම බලතල පවර දෙන්න ඕනේ ඒ කියන්නේ මේ දිනන්නත් කලින්නේ තමුන්නාන්සේට තේරෙනවා ඇති ජනාධිපතිවරයාව පත් කරන්නේ එතුමාව නිකම්ම නිකන් ජනාධිපති පුටුවේ වාඩි කරලා තියෙන පුද්ගලෙක් බවට රූකඩයක් කරගන්න තමයි ඒගොල්ලන්ට උපනායලා තිබුණේ. ඒක තමයි 2015 ජනවාරියට කරපු විප්ලවයේ ප්‍රතිඵලය. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උමනා වුණා ඒ සියලු බලය එතුමාට පවර ගන්න. මේක බල අරගලික ප්‍රශ්නයක්. මේක මේ එක්සත් ජාතික පාක්ෂිකයෝ ගිහිල්ලා ඡන්දි දුන්නා තමයි. හැබැයි ඔවුන්වත් දැනගෙන හිටියේ නැහැ මේ විනාශය කිරීම සඳහා තමයි කරන්න කියලා. ලබන වසරේ මුල් මාස 4ට අවශ්‍ය වන ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමි වුණා. රුපියල් බිලියන 1735ක සමස්ත වියදමක් දැරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. ලබන වසරේ මුල් මාස 4 රජයේ පොදු සේවාවන් පවත්වාගෙන යාමට රුපියල් බිලියන 760ක්ද වියදම් දැරීම සඳහා දැනටමත් විවිධ නීති මගින් බලය ලබා දී ඇති වියදම් සඳහා රුපියල් බිලියන 970ක්ද මේට ඇතුළත්. මෙම අතුරු සම්මත ගිණුමට පක්ෂ විපක්ෂ සියලු දෙනාට එකඟ විය හැකි බවයි අමාත්‍ය වාසුදේව නායකාර මහතා පවසන්නේ. අතුරු සම්මත ගිණුම දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. අතුරු සම්මත ගිණුම රටේ වියදම් පිළිබඳ ප්‍රශ්නයක්. ඒ වියදම් පිළිබඳ ප්‍රශ්නයේදී මන්ත්‍රීවරු ඒ ගැන කටයුතු කරනවා ඇත්තේ එහි තිබෙන අන්තර්ගතයේ ඔවුන්ට තිබෙන බලපෑම අනුවයි. ඒ නිසා අපි විශ්වාස කරනවා උසාවි නියෝගවලින් පසු අපට පාර්ලිමේන්තුවේ අතුරු සම්මත ගිණුම සම්මත කරගත හැකි බෞතරයක් ලබා ගන්න පුළුවන් කියලා. වර්තමාන දේශපාලන අර්බුදයේ විසඳීමට මහමැතිවරණයක් පවත්වන ලෙස මහා සංඝරත්නය අවධාරණය කරනවා. එසඳහා ජනතාව දැනුවත් කරමින් අත්සන් 50 ලක්ෂයක් ලබා ගැනීමේ තවත් වැඩසටහනක් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් හෙට ආරම්භ කරන බව පැවිදි හඬ සංවිධානය අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළා. මේ රට නැවත වාරයක් ධර්මග්ගීපයක් බවට පත් කරලා මේ රටේ ජීවත් වෙන ජනතාව හැම පැත්තකින් දියුණු සමාජයක් ගොඩනගලා ඒ සමාජයේ තුලින් හොඳ පාර්ලිමේන්තුවක් තෝරා ගන්න කියන එකයි අපේ එකම පරමාර්ථය. අන්න ඒකට මහ ජනතාවගේ අවධානය යොමු කරලා අපි හෙට ඉඳලා ආරම්භ කරනවා. දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරුතුරු දක්වාම අස්සම් 50 ලක්ෂයක් ගන්න මහ දැවැන්ත රනිල් වික්‍රමසිංහ උන්නයට බෞතරයක් නැහැ. රනිල් වික්‍රමසිංහ ගාව ඉන්න සියලු දෙනා රනිල් වික්‍රමසිංහ මහත්මයාට එරෙහිවයි පෙනී සිටින්නේ. ජනතා විමුක්ති පෙරමුණ සහ TNA එක අමුතු ක්‍රියාවලියකදීලයි. TNA එක සම්පූර්ණයෙන් UMP එකේ නායකයාගේ භූමිකාව රඟ දක්වන්නේ සුමන්දිරන්. සුමන්දිරන් වාඩි වෙන්න කියලා කිව්වම කිරියල්ල වාඩි වෙනවා. මේ රටට අවශ්‍ය මහමැතිවරණය ජනතාවගේ ස්වාධිපත්‍ය බලය ජනතාවගේ අධිකරණ බලය ජනතාවට දෙන්න ඕන. මුදලට විකිනෙන රට ජාති ආගම ගැන සදාචාරය ශිෂ්ටාචාරය ගැන හිතන්නේ නැති පාර්ලිමේන්තුවෙන් අපිට වැඩක් ඇත්තේ නැහැ. අපි පැහැදිලිව මහා සංඝරත්නය හැටියට ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසිරුවන්නට ඕන. ඒ විසිරුවලා අලුත් ශක්තිමත් ගෞරවනීය පාර්ලිමේන්තුවක් ලබා දෙන තුරු අපේ සරණ අපි අත්හරින්නේ නැහැ. මේ රටේ 125ක් වූ බහුතර ජනතාවට මේ රටේ ඊළඟ පාලකයන් තෝරන්නට අවස්ථාව සලසා දීම නොවේද සැබෑම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ඔය ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් ලෙස පෙනී සිටින පක්ෂ නායකයන්ගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා වහාම ඔබ සියලු දෙනාම එකතුව ගන්න තීරණයක්. මහමැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා රටපුරා තවදුරටත් උද්ඝෝෂණ පැවැත්වෙනවා.
පදියතලාව නගරයේ රැස්සු ජනතාව උද්ඝෝෂණයක් පවත්වමින් කියා සිටියේ රටේ ඇති ගැටලුකාරී තත්වයට ගත හැකි හොඳම විසඳුම මහමැතිවරණයක් බවයි. පදියතලාව ප්‍රාදේශීය සභාව අසලින් ආරම්භ වූ විරෝධතා පාගමන පදියතලාව නගරයේ දක්වා පැමිණියා. මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් කිරීමේ වැඩසටහනක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්ුණා. ලක්මව දියණියෝ ව්‍යාපාරයේ මේ සංවිධානය කර තිබුණා. මෙම පෙත්සම අගවිනිසුරෝරයාට බහර දෙන බවයි එම සංගමේ නියෝජිතයින් ප්‍රකාශ කළේ. ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බවට පත් කරලා මේ රට විනාශකාරී තැනකට අරගෙන යන්න හදන මේ උත්සාහය නතර කරන්න අපේ ඡන්ද අයිතිය දෙන්න කියන ඉල්ලීම තමයි අපි මේ කරන්නේ. एलपीटी नगर उद्घोषणा पवत्ने महामतिवरण पवत्न लेसिटिमीन हिटपू पार्लिमेंट मंत्री गीता कुमार सिंह महात्मे मेदिहत्वीमें मे सांधान करति बुना ජනතාව කියන එකම දෙයට අහුන්කම් දෙන්න ජනතාව ඉල්ලන්නේ මැතිවරණයක් අපිට මැතිවරණයක් දෙන්න මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා පෙත්සමක් අත්සන් කිරීම ගෝනපල මන්සන්දියේදී සිදු කෙරුණා ඊට අත්සන් තැබීමට විශාල පිරිසක් එක්ව සිටියා පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා මහජන ඡන්දයක් අවශ්‍යයි මහමැතිවරණයක් අවශ්‍යයි ඒකටයි මේ ඉල්ලීම කරන්නේ අපි පෙත්සම ඉදිරිපත් කරනවා ජනාධිපතිතුමාට අගමැතිතුමාට වගේම මැතිවරණ කොමිසමට එහෙම ඉදිරිපත් කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ රටට අවශ්‍ය කරන සැබෑ මහජන නියෝජිතයන් සහිත ජනතාවාදී ආණ්ඩුවක් හදලා ජනතාවගේ ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන්න. සීමලාණ්ඩුව නගරයේදීද විරෝධතාවක් පැවැත්ුණේ රටේ ඇති අර්බුදකාරී වාතාවරණයට විසඳුම් ලබා ගැනීම සඳහා මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමින්. නැවතත් ප්‍රවෘත්ති රටේ පවතින දේශපාලන පසුබිම සහ පාර්ලිමේන්තුව තුළ ඇති ගැටලු විසඳීමට අවශ්‍යම පියවර වන්නේ මහමැතිවරණයක් බව මහා සංඝරත්නය සහ විද්වතුන් පෙන්වා දෙනවා. මැතිවරණයක් උදෙසා ජනතා ව්‍යාපාරයේ කොළඹ දිපැත්ත සම්මන්ත්‍රණයකදී මෙම කරුණු හෙළි කෙරුණා. පසුගිය වසර තුන තුළ රටේ සම්පත් විකිණීම හේතුවෙන් ආර්ථික බිඳවැටුන බවත් නැවත රට ගොඩනැගීමට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බවත් මෙහිදී අවධාරණය කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ චන්දිල්ලුවේ එක්සත් ජාතික පක්ෂය හැටියට නෙමෙයි. ඒ සමස්ත ඒ සලාදයටම හම්බුලා තින්නේ මන්ත්‍රීවරු 105යි. අනික් ප්‍රධාන පක්ෂයත් එක්ක ජාතික රජයක් තවදුරටත් පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා කියන කාරණේ පිළි අරගෙන ජනතාව විසරහට ගිහිල්ලා යට ඉල්ලන්නයි තියෙනවා අපිට තනි UMP ආණ්ඩුවක් පිටවන්න ජනවර මත දෙන්නේ. මේ පාර්ලිමේන්තුවට තවදුරටත් අපේ රට පාලනය කරන්න මොනම ආකාරයකවත් අයිතියක්වත් ජනවර මක්වත් නැහැ කියන එක තමයි ඉතාමත්ම පැහැදිලි කාරණේ. මේ රට පාවලා දීලා පනත් සම්මත කරන පාර්ලිමේන්තු අපිට එපා. මේ රට වෙනුවෙන් අපි අනාගතයේදී පත් කරගන්න ඕනේ රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සු පත් කරගන්න ඕනේ ස්ථාවර නියෝග අහෝසි කරලා කරපු ක්‍රියාදාමයට තමයි මේ අර්බුද ඇති උනේ බටහිර තානාපතිවරු ප්‍රජාතන්ත්‍රවාදයේ පෙනුමෙන් පෙනී සිටිනවායි කියන නියෝජනය කරන ඇත්තෝ බුදුදහමට වැඩි ලැබියාවක් නැති අය එකතු වෙලා තමයි කටයුත්තට මූලික මුල පිරුවේ ඒ කාරණේදී එක්සත් ජාතික පක්ෂයේ බොහොම සූක්ෂම විදියට ඒ නීති විරෝධී කටයුත්ත පැවරුවා වෙනත් පාර්ශවයක රටවැසියෝ හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ස්ථාවරත්වයේ. ඇයි මේ පාර්ලිමේන්තුවේ තිබෙන බලය අද නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ වාද විවාද ඇස්සේ හිටපු සභානායක කිරියල්ල මැතිතුමා ඡන්දයක් ඉල්ලනකොට නමින් සුමන්දිරන් මහත්තයා ඇවිල්ලා එක සත්තමයි දැම්. මම නිවටයා වගේ හිටියා. අද පාර්ලිමේන්තුව පාලනය කරන්නේ කවුද කියන එක අපට හොඳට පැහැදිලිව පෙනුණා. අද මේ රටේ පාර්ලිමේන්තුව තුල ගැටුමක් ඇති කළා, විධායකයේ තුල ගැටුමක් කළා, අධිකරණයේ තුල දැන් ගැටුමක් ඇති කරන ප්‍රකාශ කවුද කරන්නේ? එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු. ජනතාව වික්ෂිප්ත වෙලා ඉන්නේ. අනේ වික්ෂිප්ත වෙලා ඉන්න නිසා තමයි අපි කියන්නේ අපිට මහ මැතිවරණයක් දෙන්න පාර්ලිමේන්තුව තුලින් අපේ ජනතා පරමාධිපත්‍ය යළි අපි ආරක්ෂා කරගෙන රැකගෙන අපිට සුදුසු ආණ්ඩුවක් පිහිටුවන්න. රටේ ඇති වී තිබෙන දේශපාලන තත්ත්වය විසඳිය හැක්කේ ජනාධිපතිතුමාට බව ශ්‍රී ලංකාවේ කාන්තාවෝ එකමුතුව පවසනවා. රටේ දරුවන් ගැන සිතා මේ වෙනුවෙන් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් අද ජනාධිපති කාර්යාලය වෙත සංදේශයක් බහර දුන්නා. ශ්‍රී ලංකාවේ කාන්තාවෝ එකමුතුව මේ වෙනුවෙන් සංවිධානය කළ පාගමන ගාලු මෝදුරින් ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියා. පාර්ලිමේන්තුව හැසිරෙන ආකාරය දැක්කම මොකද්ද අපේ දරුවන්ට ලැබෙන ආදර්ශය? අපේ රටේ මේ ආර්ථිකයට මොකද වෙන්නේ? අපි බලාපොරොත්තු වෙච්ච කිසිම දෙයක් අපේ රටට සිද්ධ වුණේ නැහැ පහුගිය අවුරුදු ගණනාවක. අපේ ජනතාවගෙන් ඉල්ලන්නේ තමන් පත් කරන දේශපාලනඥයාගේ පසුබිම හොඳට හොයලා බලලා ඒ නායකත්වය දෙන්න.
හෙරොයින් ග්‍රෑම් 700ක් සමග සැකකරුවෙකු පිළියන්දල හොන්නන්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 81ක් වන බව පොලිසිය ප්‍රකාශ කළා. වයස අවුරුදු 71ක් වන සැකකරු හෙට දිනේදී කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහෙත් ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ. හෙට දිනේ ගැන කතා කරොත් අද දිනට සාපේක්ෂව වර්ෂාපතනයේ අඩුවීමක් අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් උදේ කාලයේදී උතුරු මැද නැගෙනහිර වගේ පළාත්වල වැසි තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඊට අමතරව අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ මධ්‍යම සබරගමු දකුණු ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙයි. හැබැයි අද දිනේට සාපේක්ෂව වර්ෂාපතනයේ අඩුවීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් සමහර ස්ථානවලට බස්නාහිර පළාතේ සහ සබරගමු පළාතේ මිලිමීටර් 75 අතර මට්ටමේ වර්ෂාපතනයක් හෙට දිනේ අපි බලාපොරොත්තු වෙනවා. මාතරදී පාසල් සිසුවෙකුට පිහියෙන් එන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තුන්වන සැකකරුද ලැබෙන තුන්වන දාතේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මාතර කොට්ටාස බුද්ධ්‍යාශනිධාරින් මගින් ඊ අතරංකුට ගැනුණු 17 වෘද සැකකරුයි මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. ජයවීර මුහන්දිරම්ගේ සුනුරු විමුක්ති ජයවීර නමැති මෙම සැකකරු මාතර වල්ගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සිසුවා ඝාතනය කිරීම සඳහා පැමිණි අතුරුපැදිය පැදුවේ 17 වෘද මෙම සැකකරු බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ. මෙහි දෙවන සහ තුන්වන සැකකරුවන් පිළිබඳව හඳුනාගැනීම පෙරටුවක්ද ලැබෙන තුන්වනදා පැවැත්වීමට නියමිතයි. මෙ අතර මෙම ඝාතනයට යොදාගත් පිහිය සොයා ගැනීම සඳහා මෙහි ප්‍රධාන සැකකරු වන 16 හැවිරිදි සිතේ සෞන්දර්ය අදාළ ස්ථාන රැගෙන යාමට පොලිසිය අද අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර අධිරේක මහේස්ත්‍රාත් නිලමිනි කුසුම් විතරණ මහත්මිය ඊට අවසර ලබා දුන්නා. ජාතික සමගි පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්ුණා. එහිදී අදහස් දැක්වූ එම පෙරමුණේ නායක අසාත් සලි මහතා. අපි දැක්කා UNP එකෙන් පීයක් අරගෙන එනවා පාලි. ඊට පස්සේ කියනවා කතානායක මේකෙන් තමයි ලියුම් කඩන්නේ. මම දන්නේ නැහැ කතානායකතුමා ඒ පුටුවට ආවට පස්සේ ලියුම් කඩනවාද. ඒ උත්තරීත පාර්ලිමේන්තුවේ ඇතුලේ ඇසිරීම ගැන තව තදින් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක අපි ආණ්ඩුවට කියනවා. දැන් අපි දැක්කා අජිත් පී පෙරරමන්තුමා ඒ දවසේ අවසම ඒට උදේට අපි ජනාධිපතිතුමාගේ ගේ ඉස්සරහට යනවා. 113ක් නෙවෙයි 120 ගානක් අපි ගාව තියෙනවා. අපිට බෞතරේ තියෙනවා අපිට ආණ්ඩුව හදන්න දෙන්න. හැබැයි ඒක තාම උනේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ අගමැතිව රනිල් කියලා අපි කවදාවත් කියන්නේ නැහැ. අපි ඒකට ඡන්ද දෙන්නේ නැහැ කියලා කියනවා. දැන් ඒ වගේම ප්‍රකාශයක් TN එකෙත් කරනවා දැන්. ඒතකොට මේ දෙගොල්ලම 21 අයින් කෙරුවා නම් කාටවත් 113 නැහැ. සුදුසුකම් සහ පළපුරුද්ද සහිත වෘත්තකයන් ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් ලෙස පත් කරනවා. තවත් යෝජනා කිහිපයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. අධ්‍යක්ෂ මණ්ඩල සඳහා නිලබලියෙන් පත්වන සමාජිකයන් හැර සිසු පත්කිරීම් සිදු කිරීමේදී ශ්‍රී ලංකාවේ හෝ පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙකු වීම හෝ පිළිගත් වෘත්තීය සුදුසුකම් සහ අදාළ ක්ෂේත්‍රයේ දීර්ඝ වෘත්තීය පළපුරුද්ද සලකා බැලෙනවා. ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානවල ජනතාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි ග්‍රාමීය පාලම් 4000ක් ඉදිකිරීම සැලසුමයි. ඒ යටතේ පාලම් 175ක් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා සම්මුති මණ්ඩලයේ නිර්දේශ මත ලබා දෙනවා. මෙගාවොට් 150ක සූර්ය බලාගාර සහ මෙගාවොට් 60ක සුරංග බලාගාර ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරනවා. 2018-2037 දිගු කාලීන ජනන සැලැස්ම යටතේ 2020 වන විට විදුලි බල පද්ධතියට මෙගාවොට් 60ක සුරංග බලාගාරද මෙගාවොට් 150ක සූර්ය බලාගාර ඉදිකිරීම සඳහා වන ප්‍රතිපත්ති රාමුවට අනුව මේ ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාව සඳහා ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට සුදුසුකම් සහිත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මාතර බෙලියත්ත දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් අධියරේ පවතිනවා. ලබන වසරේ සිට එහි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ආරමුණයි. එම මාර්ගයේ එක්පසෙකින් නිවාස පිහිටා තිබීම හේතුවෙන් ඒවට ප්‍රවේශ වීමේ පහසුකම් සැලසෙමින් මාර්ග 54ක් ඉදිකරනවා. දැන් කෙටි විරාමයක්. නවතත් ප්‍රවෘත්ති මෙරට ප්‍රේක්ෂකයින්ට තරුණයේ විස්මිත හැකියාවන් හඳුන්වා දෙන යූත් වික් ටැලන්ට් 3rd ජෙනරේෂන් දැන් ක්‍රියාත්මකයි. දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර මැදේ පළමු වටේ තරඟ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9ට ITN ඔස්සේ ඔබ වෙත ගෙනෙනවා.
සතර දිගන්තේ පිය බාගුසිනා විලසමිය සිංසේනා රටපුරා විසිරී සිටින විවිධ දක්ෂකම් තියෙන තරුණ තරුණයන්ට තමන්ගේ දසකම් ලෝකයටම පෙන්වන්න මෙන්න මේ විදිහේ වැඩක් මට පුළුවන් මෙන්න මේ විදිහේ විස්කම් වැඩක් මට පුළුවන් කියලා පෙන්වන්න තියෙන හොඳම තෝතැන්නක් තමයි මේ වැඩසටහන ඒ නිසා මේ වැඩසටහන ලංකාවේ රූපවාහිනී ජාල අතරේ තියෙන ජනප්‍රියම වැඩසටහනක් කියලා අපිට කියන්න පුළුවන් අපිට දින දින ප්‍රේක්ෂකයන් වැඩි වෙනවා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවත් දක්ෂකම් තියෙන දරුදරියන් රටපුරා විසිරී සිටිනවා නම් ඔවුන් මේ දිහා බලාගෙන ඉඳලා අපේ දස්කම් පෙන්වන්න මේ වේදිකාවට ගොඩ වෙන්න කියලා මම ආරාධනා කරනවා අපේ රටේ මුතුන් මිත්තන් දිහා බලහම ඒ ජාන වලින් හැදිච්ච අපේ දරුවන්ට ලෝකයටම විස්මිත දේවල් පෙන්වන්න පුළුවන් මේ අවස්ථාව මම හිතන්නේ ඉතා වටිනවා මොකද හේතුව ඒ අවස්ථාවක් නොතිබුණා නම් ඒ සංගවිත්ති කුසලතා හැකියාව සියල්ලම වැළලිලා යනවා එහෙමනම් අපේ රට තාම ඉහළ තැනකට ගේන්නට මේ තරුණ පරම්පරාවේ තියෙන හැකියාවන් අපට මහඟු ප්‍රයෝජන බවට පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා දසත ඉන්න තාරුණ්‍ය එකතු කරගෙන අපි කොහොමද ඔවුන් එකම ශ්‍රී ලාංකීය තාරුණ්‍ය විදිහට කටයුතු කරන්න කියන කාරණය තමයි තරුණ සියා සභාව විදිහට අපි හැම වෙලාවෙම කටයුතු කරන්නේ ය හෙට දවසෙත් එහෙමයි සටන් කළ යුත්තේ අපි ජයග්‍රහණය කළ යුත්තේ රට ඇතුලේ තියෙන කණ්ඩායම් අතරින් නෙවෙයි අපි විශ්වාස කරනවා විශ්ව ජයග්‍රහණය කළ යුත්තේ ඊට කලින් අපි ශ්‍රී ලාංකීය තාරුණ්‍ය ජාත්‍යන්තර ජයග්‍රහණය කළ යුත්තේ ඒයින් ඉදිරියට කොහොමද තරුණයා ගෙන යන්නේ කියන කාරණය වෙනුවෙන් අවධානය ව්‍යාපාරික ප්‍රවෘත්ති වෙත හයිකියා ෆාමා පුද්ගලික සමාගම සංවිධානය කළ ලියාරු ඇත්ති රූපලාවන්‍ය වැඩමුළුව පසුගියදා රත්නපුර දීප වැත්තුණා රූපලාවන්‍ය විෂය පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ රූපලාවන්‍ය ගැටලු සඳහා විසඳුම් ලබා දීමේ අරමුණින් මේ පැවැත්තුණා හයිකියා ෆාමා සමාගමේ නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීමද මෙහිදී සිදු වුණා මනාලියන් හැඩගැන්වීමේ තරඟයක් සහ ලියා රුවැත්තේ තේරීමේ තරඟයක්ද පැවැත්ුණා. විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. කලමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ උපාධි ප්‍රදාන උත්සවයේ පසුගියදා පැවැත්ුණා. ඒ නායකත්ව බලය එළිදැක්වීම තේමා කරගනිමින් අතිවිශේෂ කලමනාකරුවන් 441 දෙනෙකු සඳහා මෙහිදී උපාධි පිරිනැමුණා. කලමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතා ඇතුළු දෙස් විදෙස් විද්‍යාර්ථීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. සමගින් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk